අයි බෝන් කියල පිළිගන්න වශය පරක්ෂණ යුරප් චනලට ඔන්නාදත් නිදන් තියෙන තැන්වල බිලිගන්නවද මිනිස්සුන් පුරුද්දක් විදියට අනිවාර්යම පුරුද්දක් විදිය නෙමේ බිලිගන්න ඕනම් අවුරුද්දකට සැරයක්. එහෙම නැත්තං අවුරුදු 10කට සැරයක් බිලිගන්න තැන් තියෙනවා ලංකාවෙත් මේ වෙනකොට ඕන තරම්. එතකොට මේ බිලිගන්න විදිහක් තියෙනවා. මේ වනාන්තරවල මොන විදිහකට මේ නිධානයක් තැන්පත් කරලා තිබුණත් මේ නිධානයක් තැන්පත් කරනකොට යම් යම් ගුරුන්වහන්සේලා ඒ කාලේ මේවා රජතුමාගෙන් හරි ඒ අයිතිකාරයන් නිධන් වස්තුව අයිතිකාරයෙන් අහනවා මේ වස්තුවට රකින්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා. එතකොට ඒකෝලෝ කියනවා මේකට බහිරයෝ වන්දනය කරමු. එහෙම නැත්නම් මලගිය යක්ෂ යක්ෂණියෝ මේකට අල්ලලා බන්ධනය කරමු බහිරව විදිහට. ඒ වගේ බහිර ආත්ම වලින් ඒ බහිරවංග බන්ධනයක් කරනවා මේ වගේ නිදන් වස්තු වලට එයාලව පෙන්නලා. එහෙම නැත්නම් මෙතෙන්ට රජ කෙනෙක් ගෙන රජතුමාගේ ළඟම හිතවතා එයාට කියනවා මේ වගේ දේවල් තැම්පත් කරනවා කියලා. එහෙම කියලිවිල්ල මෙයාව එක්කගෙන ඇවිල්ලා ඔක්කොම වැඩ ටික අවසන් කරාට පස්සේ මෙයාට කියනවා මේක දිහා බලන්න කියලා. මේක කොහොම තැම්පත් වෙලා දිනව හරිද කියලා. එයා හිතුවටත් වඩා වස්තුවක් එක තැම්පත් කරලා දිනව දැක්ක ගමන් එයාට හිතෙනවා මේකට තණ්හාව. අන්නේ තණ්හාව හිතනකොටම මෙයාගේ බෙල්ලට ගහලා මෙයාව සාමුලිය ඝාතනයක් කරනවා මේ වගේ ස්ථානවල. ඉතින් ඒ ඝාතනය කරාට පස්සේ ආයතන බහිරවෙක් කියලා ඉපදෙනවා. එහෙමත් ක්‍රම තියෙනවා. එහෙම නැත්තම් මේ නිධානය රකින්න එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් එන විදිහට මේක මේ පුස්කොළ පොත්වලත් ලීවිලා තියෙනවා මේ නිදන් වස්තු රකින්නේ මෙන්න මෙයා එනවා කියලා. ඉතින් පරණ ඈන්ගේ නම් වලින් තමයි තියෙන්නේ අපි දන්නේ මේ මොනවද නම් කියලා. ඉතින් වර්තමානයේ ජීවත් වෙන එක්කෙනා අපි තුන් පොළොන්නරුව ඉන්නවා කියලා මේ නිදන් වස්තුව මෙන්න මේ අවුරුද්දේ මෙන්න මේ දවස රකින්න මෙන්න මෙදා ඉඳන් මෙන්න මේ අවුරුද්ද මෙන්න මේ දවස වෙනකම් මේ නිදන් වස්තු රකගෙන ඉන්න ඕනේ කියන එක්කෙනා ජීවත් වෙන්න පුළුවන්. එතකොට එයා පොළොන්නරුව එක්කෙනෙක් ඇවිල්ලා බදුල්ලේ තියෙන නිදන් වස්තුවක් රකින්න එයා එන්නේ නාන්. නාන්න ආවට පස්සේ එයා ඔහොම නානකොට එයාට පේනවා වස්තුවක්. ලස්සනයි දිලිසෙනවා. ඉතින් මේක කාටවත් වෙන පේන්නේ නැහැ. ඉතින් මෙයාට පේනවා මෙයා අමාරුවෙන් හරි මෙයා ඒක ළඟට යන්න උත්සාහ කරනවා. ඉතින් කට්ටිය හිතන්නේ බලා හිටින කට්ටිය හිතන්නේ මෙයා ලිස්සලා වැටෙනවා කියලා. ඉතින් මෙයාට පේනවා එක්ක ආන්දෙක පිටේ පාවෙන මංජුසාවක්. හතරම් මංජුසාවක්. ඉතින් මෙයාට තණ්හාවක් හිතිලා මෙයා කරන්නේ මේක ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට එයාට පේන්නේ මෙයා මොන වගේ තනකරුණත් මෙයාට හරි ලේසියෙන් ඇවිදලා යන්න පුළුවන් වගේ තමයි ඒ ස්ථානය පේන්නේ. ඒ බලවේග ආවහම හරි ලස්සන්ට මෙහෙම ඇවිදලා යන්න පුළුවන් වගේ පෙනෙන තේ අඩියතල යන්න ගියාම එයා ලිස්සලා වැටෙනවා. ලිස්සලා වැරලා ගිහලා එයාගේ ජීවිතය එතනම තොර වෙනවා. ඒ තොරණත් සමගම බහිරවෙක් වෙලා එතනම පාදනය වෙනවා. ඒ වෙලා අවුරුද්දක් යනකම් එයා එතන ඉඳන් වස්තු රැකගෙන ඉන්නවා. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දෙන් අවුරුද්දට අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක් බිලි ගන්න නිදන් වස්තු ඕන තරම් තියෙනවා. එතකොට යම් යම් නිදන් වස්තු තියෙනවා වැව්වල තියෙන ඒවා. ඒ වැව්වල නිතරම අහන්න ලැබිලා ඇති මේ වැවේ ආදෙක් රත්තරම් මංජුසාවක් එහෙම පිටේ තියාගෙන පීනල යනවා කියලා ඕන තරම් කට්ටිය අහලා තිනවා. හැබැයි මේ ආන්දරත් බිලි ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ නිධානයේට තණ්හා ඇති වෙනොත් කවුරු හරි ඉතින් එයාව බිලි ගන්නවා. ඒ කියන්නේ එයා අර ආන්දර පිටේ යනකොට මංජුසාව තියාගෙන එයා ගිහිල්ලා මේක ගන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ තැන් තියෙනවා ඕන තරම් ගම්වලත්. මේ ගම්වල තියෙන නිධාන වස්තු වලටත් ගොඩාක් දෙනෙක් ඇවිල්ලා කොහෙන් හරි පිටපලාත් වලින් ඇවිල්ලා මෙතනට බිලි වෙල යන අවස්ථා තියෙනවා. ඒ අර අධික තණ්හාව නිසා අර වගේ දැක්කහම එයාලට ගිහිල්ලා ගන්න හිතනවා. එතකොට එයාගේ ජීවිතේ එතනට බිලි ගන්නවා. ඉතින් ඒ වගේ තමයි පාළු ස්ථානවලත් ගොඩක් දෙනෙක් මැරිලා තව කවුරුවක්වත් දන්නේ නැහැ එතනට බිලි අරගෙන. එහෙම නැත්තම් මම මේ ළඟදි බැලුවා ගොඩක් දෙනෙක් ගිහිල්ලා නාන්න කවදාවත් යන්නේ නැහැ. ගිහිල්ලා පොඩි ළමයි දෙන්නෙකුයි තාත්තා කෙනෙකුයි තාත්තා ජීවිතේ බේරුණා ළමයි දෙන්න එතනට බිලි ගත්තා. එයා ඒ ළමයි දෙන්න පුදුම දවසින්දම්ම ඔය ඇල්ලගෙන කීකේ ඇඳලා තිනවා. ඒ තමයි ඒ ආත්මයේ කොල්ලේ මනුස්ස ආත්මෙට එන්නෙම මේ නිදන් වස්තුව රකින්න බහිරවෙක් වෙලා රකින්න. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් අපේ ලංකාවේ තියෙනවා. ඉතින් මම හිතනවා අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන්ම නිධානයකට පුරුද්දක් විදිහට
බිලි ගන්නවා ඒ අවුරුද්දක් පතා බිලි ගන්න එක. ඉතින් අපි දන්නේ නැහැ කවුද බිලි ගන්නේ මොන වගේ අයන්වද බිලි ගන්නේ. පෙර ආත්මවල මේවා රකින්නම් කියලා පුරුදු වෙලා ආපු කට්ටිය තමයි. එහෙම නැත්නම් කොයි ආත්මයක හරි ඉඳලා මේවා ගන්න උත්සාහ කරේ අයන්වත් මේ වගේ තැන්වලට බිලි ගන්නවා. මොකද ඒ අයන්ව තමයි මේ වගේ වට තණ්හාවෙන් ඉඳලා මරුණාට පස්සේ මිනිස්සෙක් වෙලාවත් මේ වස්තු එයාට පේනවා. පේනවට ගන්න උත්සාහ කරලා පස්සේ මෙයා එතනටම බහිරේ වෙලා එනවා. ඉතින් ලංකාවේ අත ගොඩක් කැලවල්වල තියෙන නිදාම වස්තු ගන්න උත්සාහ කරද්දී බහිරුවේ පහර දෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ඇවිල්ලා වාහනවල යනකොට චොප්ප චෝරු කරලා දාන්නෙත් මේ බහිරුවේ පහර දෙන්න නිසා. ගොඩක් දෙනෙක් මගෙන් අහලත් වුණා බහිරුව පහර දෙනවා මොකද කියන්නේ මොනවද කියලා. ඉතින් ඒක තමයි ගෙදර සතියේටම නැති කරලා ඉඳෝලම දානවා බහිරුව පහර දෙනවා. නිධානයක් ගන්න උත්සාහ කරන්න හැදෙනකොටත් ඒ ගෙදර කන්නවත් නැති වෙන තරමටම බහිරුවන්ගේ බලපෑම් එනවා. බහිර බලපෑම් තියෙනවා නම් නිවසක හරි නිධාන වස්තුවක් යට තැම්පත් වෙලා තියෙනවා නම් කවදාවත් ඒ ඉඩම් විකුණ ගන්න අමාරුයි. මොකද ඉඩම් වස්තු තියෙන ඉඩම් විකුණන්න දෙන්නේ නැහැ. ඒ වගේ ගොඩක් කෝල්ස් මට ඇවිල්ලා තියෙනවා විකුණන්න දෙන්නේ නැහැ ඒ වගේ නිධාන වස්තු තියෙනවා නම්. ඉතින් ගොඩක් අය විකුණන්න හැදුවට ඒ විකුණෙන්නත් බෑ. හැබැයි ගෙදර යනට කරදර වෙනවා. ඉතින් ඒගොල්ලන්ට හිමිකමක් නැත්නම් ඒගොල්ලෝ එතන ඉන්නකොට ඒ අයට කරදර කරනවා මේකෙන් යන්න 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 කියලා ඒ බහිර බලපෑ. සමහරක් තැන්වල බහිරුව ඇවිල්ලා මේ ජීවමාන පේන් එනවා. ඇවිල්ලා ඉතලා පොඩි පොඩි මේ අඩි 4ක් 5ක් විතර උස අය තමයි බහිරුව කියන්නේ. ඉතින් මේ කට්ටිය යන අඩි සද්දෙත් ඇනවා. සමහරුන්ට නිදියන් ඉන්නකොට අඩ නිින්දෙන් වගේත් පේනවා බහිරුවන්ව. අඩ නිින්දෙන් ගොඩක් අයට බහිරුවන්ව පේනවා. ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ බහිරුව කියන්නේ නිකම් ගුප්ත මායාවක් විතරයි කියලා බහිරුව දුස් නැහැ කියලා. එහෙන් දැකලා තමයි අපි කියන්නේ බහිරෝන් දොස් තියෙනවා. බහිරෝ දොස් කියන්නේ බහිරෝ බලපෑම්. ඉතින් ගොඩක් දෙනෙක් මේ බහිරෝ බලපෑම් ඒව ගණන් ගන්න නැතුව නිදංග වලට ගිහිල්ලා නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති කරගන්නවා. සමහරුන්ට බිල්ලි වැල දාගෙන එල්ලෙන්න හිතනවා. සමහරුන් වාහනවල යද්දී චොප්ප චෝරු කරලා දානවා. ඔය කියන්නේ වාහනවල යනකොට පරිස්සමෙන් කියලා නිදන් වස්තු ගත්තු කට්ටිය නැත්තම් සමහරුන් ගෙදර කට්ටිය පිස්සු හදවනවා. එහෙම ගත්තු එක්කෙනාට පිස්සු හදවනවා. ඉතින් මේව තමයි නිදන් වස්තු වල තියෙන බලපෑම්. ඉතින් මිනිස්සු හිතන්නේ මේ නිදන් පස්සේ ගිය හින්දා කියලා. නිදන් පස්සේ යනවා නම් නිදන් ගන්න උත්සාහ කරනවා නම් ඒ අවශ්‍ය කරන දේවල් කරගෙන වාලම යට උත්සාහ කරනවා නම් උත්සාහ කරලා බලන්න මට එපා කියන්නත් බෑ ගන්න කියන්නත් බෑ. නිසා ඒවට මට මේ තාංචි වැටලා තියෙන්නේ. ඉතින් ඒක නිසා රයිට් එහෙමනම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ආශියා ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරලා තියාගන්න. මං ඉදිරියට ඔයගොල්ලන්ට හැමදේම මේ නිදන් වස්තු සම්බන්ධව කියලා දෙනවා. මොකද මේවා ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ නැත්නම් මිනිස්සු ගොඩක් අමාරු වැටෙන නිසා. ඉතින් ඔයගොල්ලෝ මං හිතනවා මගේ ආශියා බ්ලොග් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියට මම ඒකනොත් ඔයාලට මේ channel එකට වගේම මේ channel එකනොත් ඔයගොල්ලෝ නිදන් වස්තු සම්බන්ධව අරන් එනවා. මොකද මම ඉස්සෙල්ලා ගියා මගේ මේ channel එකට පොඩි risk එකක් තියෙන නිසා. Right එහෙමනම් ඔයගොල්ලෝ හැමදාම මගේ videos එක ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මම ඇත්ත දිට්ට වුණත් ඇත්ත අරගෙන එනවා. නිදන් වස්තු ගන්න කොහොමද නිදන් වස්තු වල මොනවද තියෙන්නේ අවශ්‍ය කරන මේ ගුරුනාංශයෙන් මොනවද කරගන්න ඕනේ මේ බහිර බලපෑම් තියෙනනම් ඒව නැති කරගන්නේ කොහොමද කියලා. Right එහෙමනම් ගිහිල්ලා එන්නම් සිලුම් දනාරි ජය වේවා.